At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ජනාධිපති කොමිෂන් එකක තියෙන වැදගත්කම තමයි මාස 3ක කාල සීමාවක් ජනාධිපතිතුමා මේ සඳහා දෙනවා. කොමිෂන් එක හරියට නිර්දේශ දෙනවා නම් නීතිපතිතුමාට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ඒ කොමිෂමේ කාර්යභාරය තියෙන්නේ මේ කාර්යය විතරයි. මේ perpetual treasury සමාගම 2016 වෙනකොට මිලියන 11000ක ලාභයක් ලැබලා තියෙනවා. EPF එකත් එක්ක perpetual treasury සමාගම ඌ එකඟතාවය තොර හැම පුළුවන් EPF එක වෙන වෙනත් පරීක්ෂණයක් කරන්න කියලා අපි තියෙනවා. මේකේ පොඩි පහේ පාඩුවක් ලංකාවට සිද්ධු වෙන්නේ නැහැ. මේක අදත් අපි කියනවා මේක මංකොල්ලයක්, මේක තනිකරම වංචාවක්, ආචාර ධර්ම පහක් හයක් කඩලා තියෙනවා මේක. ඒක තමයි perpetual treasury සමාගම මහ බැංකු ක්‍රියාපටිපාටියේ උල්ලංඝනය කළත්, වෙන්දේසි ක්‍රියාපටිපාටියේ උල්ලංඝනය කළත්, යහපත් වෙළඳපොළ පරිශ්‍රයේ ආචාර ධර්ම උල්ලංඝනය කළා තියෙනවා. මේ මුදල්ලේ ගිණුමෙන් වෙනත් ඒකට මාරු කරන්න බෑ. මහ බැංකුවකින් දීලා තියෙනවා. ඒ වගේම ගනුදෙනු සීමා කළා. මේ අපිට දැනට කරන්න පුළුවන් කාරණා දෙක මහ බැංකුවේ කළා. රජයේ කියලා නෙමෙයි ඒතර සඳහන් මුදල් අමාත්‍ය. ඒතර මුදල් අමාත්‍යාංශයේ කිසිම තරතුරක් දරන්නේ නැහැ. අපි ඔතන සඳහන් කරලා තියෙන්නේ රජයේ කිසිම තරතුරක් නොදරිය යුතුයි. නෑ මේක මුදල් අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යතුමා කතා මුදල් අමාත්‍යතුමා සම්බන්ධ නෑ මේකට. මුදල් අමාත්‍යාංශයේ තරතුරක් දීලත් නෑ.